වස්සාන ධර්මදේශනා තමන්ගේ සිතේ ස්වභාවය තමාම නිරීක්ෂණය කරගන්නවා. ඇති නැති බබරාගයේ ඇති නැති බවදේශයේ ඇති නැති බව මෝහේ තමම බලනවා. ඇති වනේ කොහමදරාගේ අක්මුල් වසයෙන් විමසනවා. නැති වනේ කොහොමද රාගගේ ඒ එකත් විමසනවා එතකොට මේ කාරනාටික හොඳට හිතට ගත්ත කෙනකුට අද අදම මේ දරමේ සුවය විදින්ඳ පුළල්. රාගයක් හිතක ඇතිවුණු ඒක නපුරක්. දේශය මෝහේ ඉරිසියාගේ පාපී සිතුවෙලි අම් සිතක ඇතිවෙන වනම් ඒ ඇතිවෙන්නේ හොඳට නෙමේ. යහපතර නෙමි කෙලෙස් අකුසල් පවිටු දහම් එවගේ නීවරන ග්‍රන්ත යෝග උපාධාන උපක්ලේස මොනින් හැදින්න්නවා අකුසල ධර්ම අකුසල චර්ක දාහතරක් ේනවාේ ඔො අකුසල චෛර්සක දාහතර තමයි විටන් විට පහලවෙන්නේ. එකටේ අකුසල ධර්ම පහල බෙන තාක් නැත මේ අකුසල ධරමය අම්තතාක් පහල වෙනවනම් ඒතක් ඔහුගේ සිත්හ පිරිසද. එඒගේ අකුසල් දහම් දුර කිරීම පිණසයම් ස්්‍රාවකය උත්සාහවත් වෙලා ඒකුසල් හම් දුරකලු දුර කරන වානටේ සිත පිරිසුදදු වෙනවා ඇතකට මේ පිරිසිුදු බවයි පිරිුදු බවයි තමන්තමත්තුම දන්න පුළුවන් සුද්ධින් අ සුද්ධී. අත්වේදලා මන්තම දකින්න පුළුවන් මෙන්න මෙහෙම කල්පනනාකරත් මේ අකුසල් තව තවත් වැඩි වෙනවා. මෙන්න මෙහෙම කල්පනාකරු තරහ වැඩි වෙනවා. කොහොමද පටිග නිමිත්ත අයු සොමනස් කාරගන්න දේශයට නිමිත්තවූ යමක්ේදයම් සිදුවීම ගේඒ නවතනවත වැදදි දර කල් පන ෙ නකක්. එක අයෝනි සෝ මනස කාරය කිය. වගේ සබ නිමි රගේ. ඒතු වන මි තක්දක. ඒ රාග නිිත් යුස මන ගා කල් පන රගේ ඩන දි තමන්තම දක්කි ොලුවන් අ ර තුල රගේ වැඩ හැ ෙන හැටි දේ ඩ හැට දේ ත්‍රේ ඩ වඩන්න වඩ දේශ යට පත්ව වෙන රුවෙනවා. අසුබ සති මනසකාර ඩන්න වඩ රාගේ දුරුව වෙන ප්‍රහණය වෙනවා. ඒ වගේ ආරේ ප්‍රතිකූලදී සංඥයා වඩන්න වඩන් හිතේඇතිවන ලෝබී ස භායන් දුර වෙලායනවා. ඒ දිහට ාංගවතුරනාාසි ධාරෙනවා මේ දහම තමන්ටම ප්‍රති්‍යයක්ක්ෂ කරගෙන තමන්ගේ ජීවිතයෙන්ම දහම අස්වය සිල්ල සුවේ විඳන්න පුළුව. ඒෝද ස්්‍රාාවකයක් බද්ධිමත්වෙන්ට ඕන යාන සම්ප්‍රයොක්ත වෙන්න ඕන තමාමතුළට දහම ගලපාගන්නට කල්්‍යාන මිත්‍රයා සරු කරන්ඩුවන. දින්න පතා නවත්ත ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ ය නෑලිකාව දැන්ම සස්රයිප් කරන්න බෙල්ලයිකරනය ලික් කරන්න වස්සාන්න ධර්ම දේශ ප යව වන. මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙනුවෙන් ින් පර දායකත්වයගෙන කටයුතු කළේ ඉතාලිය සිට මල්ලිකා මුදලිගේ මහත්මියයි එතුමියගේ ප්‍රධාන අරමුණ වෝයේ මෙම ධර්ම දානමය කුසලේ අනුභාව බලයෙන් මල්ලිකාමුදලිගේ මහත්මියය අතින් සසරේ නොදැනුවත්තු හෝ යම් ආය උපවාදයක් සිදවී ඇත්නම් ඊට සමාව ලැබීම පිණිසත් ඉතා ඉක්මන් භවකදී සසර කතරින් එතිරව නිර්වාණය අවබෝධ කරගැනීමට ඇයට මේ පින් කුසල් හේතුවා ස්නාවේවා යන සත්ප්‍රාර්ථනාවෙන්යුතුව වස්සාන ධර්ම දේශනා ජුබ් නාලිකාවඔස්සේ සිදු කළ ධර්මදානමය පිංකමයි. අද දේශකෑණන් වහන්සේ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමයෙන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ.සාධසාධුසාන්හෝ සමන්තා චක්කවාලිසු අත්ත්‍රාගත්ජන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්සෙ සුනන්තු සග්ගෙ මොක්හෙදම් ධම්මස්සවෙනකාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයංභදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා සුවි සුද්ධ සීලේ සු සින්ධුපමස්ස සමාධිධම්මේසු පටහවිී සමස්ස. අනන්ත ඥානේ සුගගනුපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස. පිරිසිද්ධුසිල් කන්ද සමුදුරසේම නිසලෙ සමාධිය මිහිකතසමා. නන්ත ඥානය අහසක්සේම සිරිපා අභියස පිණිපාවේවා මූහන්ධ කාරසු සුරියපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස. දෝසප් පවාහේසුමේ ගූපමස්ස නමාමි සිරසාධම්මාම තස්ස. මොහන්ඳුර සිදලන ලාහිරු සේමා සසර ලියඹමැද පහුරක් සේමා. එෙලෙසන් කිලුටු හලවැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා. පටිපත්ති සාරේසු සම්මාට හිතස්ස උජුභූත මංගේසු යානා ගතස්ස. කුසලේ සුධම්මේ සුකෙත්තුූපමස්ස නමාමිසිරසාසුගතුරසස්ස පිළිවෙන් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා. පින් ගංග ගලන නිම්නය සේම මහ සංගෙරුව නෙට පිණිපාවීවා සාධසාධුසාධ නමුතස්සෙ භගවෙතු වරහතුෝ සම්මා සම්බුද්දස්සෙ. නමුතස්සේ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුදදස්සේ නමුතස්සේ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස සන්දිි්ঠිකෝ ධම්මෝ සන්දිිට්ටිකෝ ධම්මෝති භෝගෝතෙමබුච්චෙති කින්තාවතානු හෝ භෝගෝතම සන්දිිට්ටිකෝ දම්මෝහෝති. අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ. පත්චත්තං වේලි තම්බෝ වි්ඥු හිති සියලු දෙනාටම තුළුරුවන් වහන්සේ ලගේ සුවිසි මහාගුණ බලයිෙන් කායික වූද මානසික වූද. අස්වැසිල්ලම වේවා සැනසිල්ලම වේවා කෙළමම ආශිර්වාද කරනවා. තුන්ලොවක් සනහාලූ ධර්මරාජවර බුදුරජාණන් වහන්සේගේ විරාගි හද මඩලින් මතුවෙච්ච අමාධර්මයයි දැන් ඔබ ශ්‍රවණය කරන්නට සූදානම්බෙන්නේ. සිත පහදවාගෙන බුදුබන ඇසීම අනන්ත ආනිසංසදායික බව බුදුරජාණන් වහන්ස වදාලා. නවකප්පං සුත දම්මං. ධරමය සිත පාදවාගෙන ඇසීමෙන් මහාකල්ප නමයක් පුරාවට ආයු වරණ සැප බල ප්‍රඥා ගෙන දෙන උදාර පින්කමක්. එවතුම් පින්කම සිද්ධ කරගන්නට හැම දෙනාට වාසනාව ලැබේවා අද මේ උතුම් ලරම දේශනාව සඳහා පින්බරදායකත්වය දරන්නට ඒ දුනිේ ඉතාලියයේ පදිංචි මල්ලිකා මුදලිගේ මහත්මිය උතුම් ධරමාව බෝධය පිණිසම හේතුවේවා කියන විවිතුරු පාර්ථනාව ඇතිව. එවගේම ජනිත සහ තිලින යන දෙපල ටාශර්වාද කරනවායි. ලැබෙන්නේන දරුුවට සිත් ්‍රාර්ථනා කරනවා. දරංජනීසාවිපපුල යන දෙදෙනටත්. ඔවේෙන් ලොහස් පුතුනුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා වින්ඩයාා දියනිය ටාශිර්වාද කරනවා මල්ලිකා මුදලිගේ මහදමියගි පරල්ලෝස පත්සලු යාාතීන් ටක් සිලු දෙවියන්තත් ුණයාානු මෝදනා කරන අතර ගයයාන් හත්ම ඇතුළ ආාය ම්ඩ හම නාටමත්. සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදානය පින්කමසිද්ධ කරන්නටේ දුන හැම දෙනාට තුම් ධරමාවබෝධය පිණසම මේ මහා පින් බලය පාරමිතාවක් වේවා කියල මම ආශිර්වාද කරනවා. ඔබ මේ ධරමය අසද්දී මේ කියාදින බණපද බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් එදා මේ ගුවන්තලයට මුහු වූ බව ආදරයෙන් පිළිගන්නට අවශ්‍යයි. ඒ වගේම මේ කියා දෙන ධරමය හොඳින් සිතටගෙන ඒ දහම් කරුණු ජීවිතයට ගලපගන්නත් අවශ්‍ය වෙනවා. එලෙසින් ජීවිතයට ගලපගත් දහම තුළ දහම් සුව දහම් ප්‍රීතියේ ඔබම වෙන් වෙන් වශයෙන් විඳින්නට දක්ෂවීමෙන් ඒ යානි සංසේලබෙන්නේ. ධර්මය ඇසීම ඇසු දහම් සිත්හි දරාතබාගැනීම. සිත්්හි ධරාතබාත් ධරමය කායිකවද වාටසිකවද මානසිකවද මේ ද්වාරත්්‍රයෙන් පොහුන් වට නැවීම. තුලින් ධරමය ප්‍රගුණ වෙනවා. ඒ ධරමය ප්‍රගුණ වනහාම ජීවිතය සාන්ත සීතල සුවදායක අධදැකීමක් බවට පත්වේ වී. එතෙක් ඔබ හොම ඉවසීමෙන් ශ්‍රද්ා සම්ප්‍රයුක්තව මේ ලැබිත්ත සොඳුරු නිමේශය අපතයා නොදී ජීවිතයට ගල්පගන්න බලන්න. ඒ මහානුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේ සැමකල්හි මහාකාරුණිකයි. වදාහල අමා දහම් සැමකල්හි ස්වාකහතයි. බුදුපුත් මහා සඟරුවන සැමකල්න්නේ සුප්‍රතිපන්නයි. අරහන් සම්මා සම්බුද්ධ වූ ධර්මරාධයන් වහන්සේ ස්වාඛත සන්දිිට්ටික දහම් වදාලා. ඒ ස්වාකාාත සන්දිිට්ටික දහම් අසා මහා සංගරත්්නය සුපටි පන්න උජු පටිපන්න වෙමින් අමානිවන්සුව වළඳන ලොව සිටින දෙපයින් ඇවිධයන උතුම් පිරිසභවට මේ මහාපොලවේදී පත්වනා. ඉතින්නේ තෙරුවන් වහන්සේ ලගේ ගුණ විෂය අචින්තයයි අනන්තයි. අනන්ත වූ අචින්ත වූ ගුණධරණ තුනුරුවන් වහන්සේලාට නමස්කාරේම වේවා. ඒ භාග්‍යෙවත්තුූ අරහත්තුූ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අසා තිසරණයේ පිහිටල ලොව ඉහළම ප්‍රතිලාභය ලබන්නට නම් ඒ ස්රාවකයා පළමුකොට සිත පහදවාගෙන අමා බුදුබණ ඇසිය යුතුමයි. ධර්මය ඇසීමෙන් ලැබෙන සැනසීම සීමමිතවන්නේ ආන්‍යයාකාරයෙන්. කවුරුන් හෝ කෙනෙක් මානවවංස කත්හාාවේ, දන් හැන් දක්දී ලධානය පුරධුණනානම්. සීලේ ආරක්‍ෂා කලානම් ගුණ ධරම දිවුණු කලා නම්. එ හැමදීීම සිද්ධ කළේ බුදු බනෑසීම මුල් කරගෙනමයි. එදා මහා විශාකාවපාසිකාාතුමිය මහ විශාල ධානයක් පූජා කළේ අනාත පිින්ඩික මහසිරතුමහා විශාල දන් පැන් පෝජා කළේ වෙහෙර විහාරාරාම පූජා කළේ. එවගේ එදා මේ මහපොලබේ ජීවත් එජ ධර්මා සෝක වගේ රජවරු ආමිස පූජා අප්‍රමාණ වශයෙන් ශාසනයේ සිද්ධ කළේ කුමක් නිමිතිකර ගෙනද තදධාගතයන් වහන්සේගේ සිරිමුවෝ මඩලින් වදාහල අමා ධහරමය ඇසීමෙන් අනතුරුවයි. දන්දින්න බැහැ දානය ආනිසංසය නොදන්නා කෙනෙකුට සහ ලෝභය මැඩලන්නට අසමත් කෙනෙකුට. එහෙනං ලෝභය මැඩලන්නට හැක්කේ ලෝබය මැඩලිය හැකි දහමක් ඇසීමෙන් පමණයි. අනුසාසනාවක් ලැබීමෙන් පමණයි. සීලේ ආරක්සාකරන්නට බෑ දේශය මැඩලන්නට බැරි කෙනෙකුට. දේශයේ මැඩලිය හැක්කේ කෙසේද දේශයේ මැඩලන දහමක් අසාය පුරුදු කිරීමෙන්මයි. මෝහය මැඩලන්න බැරි කෙනෙකුට සමත විදර්ශනා භාවනාවක් දියුණු කරගන්න බෑ. මෝහය මර්ධනය කළ හැක්කේ කෙසේද තථහාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයයසීමෙන්. ඒනම් හැම්ම ශාම්තියකටම මුල තතහාගත ධර්මයසීමයි. වාග සුරිතය කාය සුචරිතය, මනෝ සුචරිතය පිරිසිදු ජීවිිතය දානය සීලය නෙක්හම්මය වේ‍යාවච ්චාපචායන එ ධර්ම දේශනා ධරමසවන පත්තිධාන පත්තානු මෝදනා, අනවිද්‍යා, අව්‍යාපාද සම්මාධිට්ටි මෙහැම කුසලයකට අවශ්‍ය වන්නේ ධර්මය ශු්‍රභණය කිරීමයි. ඒවන්ගේම සති ධම විචේ විිරිය පීතිි පස්ස අද්ධි සමාධි පේක්ෂා කියෙන බෝධි. පාක්ෂික ධරමයන්ගේ බොජ්ජංග ධරමයන් දියුණු කරන්නට ධරමය ඇසය යුතුමයි. ශ්‍රද්ධා විරිය සතිසමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධරම, ඒවගේ ඒ බලධරම දවුණු කළ හැක්කේ අමා ධර්මයඇසීමෙන්මයි. ඒවගේම සතර සම්යයක් ප්‍රධාන වේරිය සතර සතිපට්ටහානය චන්ද චිත්ත විරියබිමන් සා කියයන සතර ඉර්ධිපාදයන් වර්ධනය කළ හැක්කේ දියුණු කළ ැක්කේ අ ධරම ඇස ඇස කෙනෙකුටමයි. ආරි අස්ට්‍රහාංගික මාර්ගේ සම්මා දිිට්්‍යයාදී වශයෙන් ප්‍රගුණවෙන්න මේ අමා ධහරමය ඇසීමෙන්මයි. එනිසාත් ධරමේ ඇසීම අනන්ත ආනි සංසදායකයි. කෙනෙක් සුගතතියෝපදදින්නන්නේ මනුලෝබ දෙවුලෝ බඹලුව පදින්නේ කවදා හෝ කොතැනකදි හෝ අමා ධර්මයයාසාහ ය පුරුදු කල නිසාවෙෙන්මයි. කෙනෙකුගේ රූපය ලස්සන වෙන්නේ කටහඬ මිහිරවෙන්නේ. ඒවගේ ආරෝව පරිනාහ දේහ සම්පත් ඇතිවෙන්නේ. ක දබස කාමා ධර්රමය යාලා ඒ ධර්මේ පුරදු ක්‍රරීමෙන් ලැබෙනනානි සංස් වශයෙන්මයි. කෙනෙකුගේ ජීවිතයේ බහෝ භෝග සම්පත් යසේසුරු ධන ධාන්න ඇතුළු. කැමති සීලුදේ ලැබෙන්නේ. කවදාහෝ බුදු බනාසලා සිත පුරුදු කරලා ඒ උදාර ධර්මය පුරුදු කරපු නිසාමයි. කවර හරි කෙනෙක් ලෝකෙ පැවිලි ජීවිතය කට පත්වෙන්නේ. හනදම් පුරන්නේෙත් පෙරසංසාර ගමනය ඇසූ දහමක් අනුව පුරුදු වෙලා ලැබවානි සංස වශයෙන්. එහනම් කිසියම් ඌහෝ මේ ලෝකෙ සැපයක් ලබනවනම් කවරුන්නෝ කෙනෙක් එහැම සැපයක්හැම සාන්තියක්ම ලබන්නේ කුමක් නිසාද තථහාගතයන් වහන්සේගේ අමා ධරමය ශ්‍රවණය කරලා ඒ දරමය පුරුදු කිරීම නිසාමයි. වෙන හේතුවක් නිසානෙමේ. එහනම් යම් කිසි කෙනෙක් මේ ලෝකෙ සැනසිල්ලක් ලැබවා නම් ලෞකික වශයෙන්. <San> -an -tun -tun -g -g ැ ල්ಲ ලබ ನ ೋ ತ್ வே හැම දೇකට මහේතුුණೆ, තුන්್ಲோ කාಾගන බුදුරජාණන් වහන්සේගේ විරාගෙಕ හදවതන් මතුවෙලා ಸುದോಸದ බුදුරැස් දරාමತන්, මහನෙල් මල්್ಸුවඳින් දේශනා u ಅමා ධරමේ ඇසීමමයි. ඒ නම් ධරමේ අසන්න සිත පහදවාගෙන. හිತන්නට නොදී ಸ್ರද್ಧා ගෞರವೆ ಆದರೆ ಪෙರදරිಿಕරගෙන ಸಾಧುකාර ನංವමින් ඒ ರ ಸ್ಭನය ಮೇಲෝಕೆ සಿಯಲು ධන නිධානಯන් ಆධ්‍යಾත්මික ಬගේ ಲಾಕ ಸ್ಯಲು ಸನಸಿಲ್ಲಿ බಬೆತ ಗෙන ෙනවා. ගම ධරමේ දේශනා කරීමත් අනන්තා නිංස ගෙන දෙනවත් දෙන්න පුළුවන් ඉහළමදායාදේ ඉහළ තෑගග ඉහළම දානය ධර්රමදාාන අයි. ඒවගම ධරමදාානයක් ධරම ග්‍රන්ථවශයෙන් හෝ දේශකයන් වහන්සේ නමක් ලවා ඒ ධරමේ දේශනා කරවා ගැනීමෙන් හෝ තමාම ධරමේ දේශනාකිරීමෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ අමා ධරමේ අක්ෂරයකිනුදුು පදයකිනුදුು, ඒකම තැනකින්වත් විකෘති කරාන්නේ නතිව වෙනස්ක්‍රණ ැතිව ඒයා කාරය දේශනාකිරීම ලෝකෙ ඉහළම පරෝපකාරයයි. ඉහළම ශාන්තිය සැලසීමයි. ඉහළම ලෝකෝපකාරයයි. තින් හෙනම් අමාධරමය අසා අමාධරමය ලෝකෙට දේශනාකිරීම. ඒ තරංා නිසංසදායක වන පින්කමක්. එබන් පින්කමක් යම් කිසි කෙනෙක් මේ ලෝක සිද්ධ කරයි නම්. එයාටත් ප්‍රමාණ ආනිසංස සැනසිල්ල පු්ඥවිපාක ලබන්නට ඒ අමා ධර්ම දානය උපකාර වෙනවා. බුදුරජාණන් මහපේගෙන් දවසක්දා එක්තරා බ්‍රහක්්මණවරයෙක් ප්‍රශ්නයක් විමසනවා. ඒ බමුණ බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණය කතිගේ ්‍රහ්මණය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සතුටු විය යුතු කතහාාවන් සිද්ධ කරලා හැබැ ඔොහු බුදුරජාණන් වන්සට වන්දනා කළේ නෑ බ්‍රහ්මණයන්ගේ තිබුණන කුල මානය කුල මදය තින් බොහෝ බ්‍රහ්මණවොරු කල්පනා කළේ තහාගතයන් වහන්සේ තරුණ නිසා බද්‍රයව්වන ඉන්න නිසාත් තතාාගතයන් වහන්සේ විසින් බ්‍රහ්මණන්ට වැඳී යුතුව කියලා ඒ මිත්‍ය අදහවි තම විශාල බ්‍රහ්මණ ප්‍රජාවක් එදා දඹදවතලයේ පසුනේ නමුත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිල්ලා තත්හාගතයන් වහන්සේ වදාළ අමා ධර්මය යසීමෙන් ඒ අදහස බොහෝ දෙනාගේ වෙනස් වුන අෞවරුදු අසුව අනුව සීය එකසිය විශ්ස ජීවත්වෙච්ච බ්‍රාහ්මනවරු, වෙව්ුල වෙව්ුලා බිම වැටිල බන්ධනා කරන්න. පෙළැඹනාා බුදුරජාණන් වහන්සේගේ අමාධරමේ ඇසීමෙන් අනතුරුව. නමුත් ඔවුන් තථාගතයන් වහසේ දකින කොටම තතාගතයන් වහන්සේගෙන් බලාපොරොත් වනා ගෞරවදක් වයි කියලා. මේ වයස්ගත බ්‍රාහ්මනුවරු හැරමිටියක් අරගෙන වෙව්ුල වෙව්ලා දෙවරම් ිහාරියට එනවා. ද එනකට ඕුන් කල්පනා කන මේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනය නැගිල මට ආචාර් කරන්න ඕනේ කියලා. ඉතින් හෙම ආචාර නොකරන තැනදී ඔවුන් කෝපාවිෂ්ට වෙනවා තතාගිතයන් හ දේශනා කරනවා බ්‍රහ්මණය මේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකයේ තතාගිතයන් වහන්සේගෙන් වැඳුම් ලැබිය හැකි පුද්ගලයෙක් දකින්න නනෑ කියලා. යම් කිසි කෙනෙකුට තතාාගතයන් වහසේ ආචාර්ර කලොත් වැැදත් හ . බෙල්ල හරියට දල්ලක් ඇැඩිලා වැටෙනවා වගේ කඳින් ගැනවෙලා වැටෙනම කියනවා. ඒ බුදු බලය ඒ බුදු අනුහස බුදු තෙද බුදු ඔද මේ ලෝකයේ කිසි කෙනකුට ඔහුලන්න බෑ. එනිසාත් තතාාගතයන් වහන්සේ ලෝකෙ කාටවත් වඳන්නේ නෑ මඳන්න සුදුසු වන්නේ නෑ. තතාාගතයන් වහන්සේට දෙවියන් සහිත ලෝකයේම වැඳිය යුතුයි පිදිය යුතුයි හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අසමයි අසම සමයි භාගතුන්සේ. සිම දෙවියකුට ්‍රහක්මයකුට මනුස්සයකුට පසේබුදුවරයෙකුට රහතන්වාස නමකට, සෝවානු සකදාාගාමි අනාගාමි ආරයන්වාන්ස නමකට සමාන වෙන්නිනෑ. ඒ සියලු දෙනා පරයා භිභාවනය කරපු විශාල ගුණ භාරයක් ඒ අතාගෙතියන් වහන්සගේ හදවතේ පිරීතිරී තියෙනවා. ඒ සියල්ල සෝවානු සකදාගාමි අනාගාමි, මහරහත් උතුමන්ට, ඒ වගේ උතුම කෝටික් ප්‍රකෝටි ගණනක් එකම වෙලාවක වන්දනා කළන්න. ඒබගේම රහතන්වාසල ප්‍රකෝටි ගණනක් එකම වෙලාවක වන්දනා කළත්. පසේ බුදුර ප්‍රකෝටි ගන්නක් එකම වෙලාවක වන්දනා කළත් තතාගතයන් වහන්සේ ගේ හදබතේ කම්පනයක් ඇතිවෙන්නේනෑ. අනන්තසක්වල ෆිරිින අනත සත්වයන් අප හේතුමු රහතන්වාසලව වනා කියලා පසේ බුදුරෝනා කියලා ඒ සීලු දෙනා එකම වෙලාවක වන්දනා කළත් තතාගතයන් වවාසක රෝම කූපයගටවත් කම්පනයක් ඇතිවෙෙනනෑ. හේතුව තමයි ඒ තතාගතයන් වහන්සේ සීලු දෙනාට වඩා ගුණේ නගඩයි. සම අසම සමයි තුන් ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේලාට පමණක් සමාන වෙනවා ගුණවශයෙන් රූපය වශයෙන් අනන්ත බුද්ධහිීර්ධහ වශයෙන්. හැබැයි වන්න කිසි කෙනෙකොට මේ ලෝක සමානවෙෙනෙන ඉතින්න්නේ එනිසා මේ ලෝකෙ තත්හාාගතයන් වහන්සේගෙන් වැඳුම් ලැබිය යුත්තෙක් නෑ. වැඩියනෙමේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධරාජට පත්වන මේ ජීවිතේ ලුම්බිනිේ සාාල වනයෙන් මහිමත සිරිපතුල් දිගුකරපු වෙලාව මහමායා දේවිය මහා ප්‍රජාපතිය ඇතුුණු රාජකීයන්ගෙන් වැදුුම් ලැබවා. ඊටත් පෙර අරහන්තක ්‍රහ්ම රාජවරුන්ගෙන් වැඳුම් ලැබවා. ඊටත් පෙර දෙදවුලවට අධි ගෘත සක් දෙවඳවාදී මහනු භාව සම්පන දෙවියන්ගෙන් ආරාධනා ලැබුව වැදුුම් ලැබවා. ඒපිය මහ රජතුමාගෙන් වැදුම් ලැබ සිල්ු ඥාතින්ගෙන් ශාකයන්ගෙන් වැඳුම් ලැබව ගීගෙදර සිටිය දීම කුඩා අවදේ. ංචි ්‍රහ්කුමාරයකු වැඩනෝ වගේ වැඩෙනාව දේද තමයි ඒ වැැඳුම් පිදුුම් සත්කාර සම්මාන ලැබුේ. තින් නිසාත් අතතාගතයන් වහන්සේට ඒ අසම සමගුණේ පිහිටා තිබන කිසිවකු වින් කිසිවෙකුට බෑ තතාගතයන් වහන්සේගෙන් වැදුම් ලබන්න. ඉතින් එදාඒ බ්‍රහ්මණතුමා කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ වෙත පැමැණිලා. සිරිපාභියස තැන් පත් වෙලා ඔහු ප්‍රශ්නයක් විමසනම සන්දිිට්ඨිකෝ ධම්මෝ සන්දිිට්ඨිකෝ දම්මෝති බෝගෝතම පුච්චති කිතාාවතා නොකුහෝ බෝගෝතම, සන්දිිට්ිකෝ දම්මෝ හෝති. අකාලිකෝ එහි පසිකෝ ඕපනයිකෝ පච්චත් හංවේදිි තම්බෝ. භවත් ගෞතමයන් වහන්ස. ගෞතමයන් වහන්සේ ලෝකෙට දහම් දේශනා කරනවා. එ දේශනා කරන ධරමයේ ගුණයන් නිතර්ර ප්‍රකාශ වෙනවා. සන්දිිට්ටිකෝ දම්මූ. මේ අමා ධරමය සන්දිිට්ටිකය තමා විසින්ම දැක යුතුයිේ සාමන් දට්ටබ්බන් තමා විසින්ම දැකී යුතුයි. එවගේම මේ අමා ධරමය අකාලිකයි කල්න යවාම ධර්මය හැසරෙන්න්නාට පහල ධරමය උදා වෙනවා. එබගේ ඒහි පස්සෙකෝ එන්න මේ ධරමය දෙස බලන්න කෙල ඕන කෙනෙකුට ලෝකෙ පෙන්වන්න පුළුවන්. එබගේ ඕපනයිකෝ තමාගෙත මේ අමා දහම් සීල සමාධි ප්‍රඥාවශෙන් පමුණුව ගන් තත්ව ඕන පච්චත්තං වේද තබ්බෝ වි්ෝ හෙනුව නැත්තන් විසින් වෙන්වෙන් වශයෙන් තම තම නැන පමණින් මේ අමා දහම් අවබෝධ කළ යුතුයි. මෙන්න මෙහෙම ගුණයක් තතහාගත ධරමේ තථගතයන් වහන්සේ දේශනා කරනවා. තහාාගතයන් වහන්සේ. මේ දේශනා කන ධරම මේ ගුණ කොහොම ද අපියත්ව ඉඳින්නේ අදදකින්නේ කොපමනකින්ද කියලා මේ බ්‍රහාක්්මණ ප්‍රශ්නයක් විමසවා. ධර්මය සන්දිිට්ටික වෙන්නේ කෙසේද අකාලික ඒ පස්සෙ ෝපනයික පච්චත් තම් ේද බ ින්් යෝහහි කියන මේ ගුණයන්ගෙන් යුක්ත බන්නේ කොහොමද. හොම ගැඹුරු ප්‍රශ්ණයක්. එවගේම ප්‍රඥාවන්ත ප්‍රශ්නයක්. තහාගත බුදුරජාණන් වහන්සේගෙන් මේ බ්‍රාක්්මණවරයා විමසුවේ. භාග්‍යමතුන් වහන්සේ ඒ කාරණයට නැත්තන්ගේ ප්‍රශ්නයට ලබාදීපු පිළිතුර දෙස බැලුවොත්. තයනෙහි බ්‍රහක්්මණ ත්න්නේයේ වෙද්හ පටිපුච් ිස්සාමි ඔන්න භගතුන් වන්සේ දේශනා කරනවා. බ්‍රහ්මණ ඔබ ඇහුව ප්‍රශ්නයට මම නැබත පෙරලා ප්‍රශ්නයක් විමසනවා. තතහාගතයන් වහන්සේගේ දේශනා විලාශයේ තියෙනවා පටිපුජ්ා ව්‍යාකරණීය ධර්ම දේශනා ක්‍රමය කියලෙක්. එයි අදහස් කරන්නේ, භාග්‍යවතුන් වහන්සේ ගෙන් කවුරුන්වෝ කෙනෙක් ඇවිල්ල යම් කාරණයක් විමසුත් පෙරලා තථහාගතයන් වහන්ේ ප්‍රශ්නයක් කානවා ආනනෙම ප්‍රශ්නය අසාාවධාරනකොට අද ප්‍රශ්නයසූ ශ්‍රාවකයාට පිළි තුරහම්බ වෙනවා. සමහා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ තථගිතයන් වහසේ උපමාවක් දේශනා කරනවා. ආන්‍ය උපමාව කියා දෙනකොට ශ්‍රාවකයාට ධරමාව බෝධය ලැබෙනවා. තවත් අවස්ථාවකද බුදුරජාණන් වහන්සේ ධරම දේශනාව සාකච් හාමාර්ගයෙන් පවත්වන ප්‍රශ්නාහනව පිළිතුරු ලබාදෙන. සමහරමි, තතාාගතයන් වහන්සේම ප්‍රශ්නයවිමසාබධාරල තතාහාගතයන් වහන්සේම පිළිතුරු ලබාදනවා. ඉතින් ඔයබිදිට ඒ ශ්‍රාවකයාගේ අවබෝධය ගැන සල කළක්. ඒ ස්්‍රාවකයන් කෙසේ නම් ධර්මාවබෝධය ලබයිද. මහට කිනම් ධරම පරයායක් සපපාය කරවේද. මොහු කෙසේ ධරමය ඇසය යුතුද. හට කොපමන වෙලාවක් අමා ධර්මය දේශනා කළ යුතු ආදී වශයෙන් සහ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව තරම. ඒ වගේම වීරිය සතිය සමාධිය ප්‍රඥාව කන මේ ගුණධර්මයන්ගේ පමණ තරම තත්හාගෙතයන් වාසේ කල් ඇතුවම විශිෂ්ඨඥානයෙන් බලාවධාරෙනවා. ඉන් අනතුරුව තමයි බනපද දේශනා කරන්න අමාදහම්. එතකොට ඒ අමාදහම් දේශනාවෙෙද්දී ඒ අමාදහම් ඇසෙද්දී ශ්‍රාවකයාට සිත් පහල වෙනවා. ද නම් ධර්රමය දේශනා කරන්නේ මටමඒ කියලා. ඉ අනතුරුවේ ධර්මය ඔව අහනවා සිත්‍ර පහදවාගෙන කොහමත් සිත පැදෙනවා මිහිරි කටහඬකින් සත්්‍යේ කාහලනාදය සිංහ ගරජනාවක් වගේ විශ්මිත දරූපයක් ධරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් හෙනකොට ඕන කෙනෙකුගේ සවන්නත ඒ හඬහා බැඳෙනවා. දෑස නැත්තු ඒ රූපය හා බැඳෙනවා. ඉතින් එලෙසින් ඔහුගේ මුළු ජීවිතයම ඇස කණනාසය දිවකය මනස කියන ශඩේන්ද්‍රයන්ගෙන්ම ඒ තතාගෙතයන් වහස ගැසිරිමත් ජීවිතතට බැඳියනවා එ හරි ආස්්චරයමත් ඉතින් ඔහු වසන ධරම ඔහු අවබෝධ වෙන්නට ඒ කාරණය හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා දවසේ මේ බ්‍රහ්මණවරය ඇසූ ප්‍රශ්නයට පෙරලා ප්‍රශ්නයක් අසා වදාලා ඒෙහි ්‍රහ්මණ තං්න්නේයේ වෙදධ පටිපොච්ච ස්සාමයහනම් ්‍රාහ්මණය ම ඔබික්ම ප්‍රශ්නයක් අහන්න්නම් පෙරලා. තැමේ බ්‍රහ්මණය ඇහේ මොකක්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස තතහාගත ධරමය සදිිට්ටිකයි කියනවා අකාලිකයි කියනවා එහි පස්ස එකයි කියනවා ඕපනයිකයි කියනවා පච්චත්තම් වේජතබ්බෝ වි්යෝහි කියනවා. මේ දෙ සිද්ධවෙන්නේ කොහොමද මේම කොමද අපි තේරු ගන්නනය මමා ධර්රමය සන්දිිට්ටිකයි කියලා. වෙලාවෙ තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ මේ පෙරලා ප්‍රශ්න ඇසීම සිද්ධ වෙන්නේ. යත්හාතේ කමයිය තහා නම් භ්‍යාකරේයා සහනම් බ්‍රාහ්මණ මාසන ප්‍රශ්නයට ඔබට වැටහෙන විදිහට පිළිතුර ලබා දෙන්න. ඉතින් බුදුරජාණන් වසීමසනව තංකින් මං්‍ය සිබ්‍රහ්මණන සන්තංවා අජ්‍යත්තං රාගං අත්හි මේ අජජත්තං රාගෝති පජානාස. අසන්තංවා අජ්‍යත්තං රාගං නැති මේ අජ්‍යත්තං රාගෝති පජානාසීති පළපු ප්‍රශ්නයෝගෙන් විමසවා විමසාවදාලා. බ්‍රහක්්මණය සන්තංවා ජත්තං රාග ඔබේ හිතේ ඔබේ හදවතේ ඔබේ අම්‍යන්තරේ රාගයක් තියෙනවන පංච කාම ගුණික රාගයක් කාලයක් ලෝභයක් ප්‍රේමයක් සනේහයක් මන නමින් හැඳින්න්නුවත් යම් බඳු රාගයක් ඔබේ හදවතේ තියෙනවමනං ඔබට පුළුවන්ද දැකගන්න ායක් තියෙනවා කියලා කවරුවාර කෙනෙක් රාගයක් තිබියදී දකිනවයා මරද රාගය ඇති වෙලා තියෙන්නේ කියලා. ඒවගේ රාගයක් නැත්තං තමන්ගේ අධ්‍යාත් මේ නත්තිම අධ්‍යත්තන් රාගෝති පජානාසිය එයා දැනගන්න පුළුවන් න්නේේද තමන්ගේ අභ්‍යන්තරි රාගයක් නෑ කියලා ඔන්න විමසන හැටි තමහද තුළ රාගයක් තිබේ නම් තමාට දැනගන්න පුළුවන්ද රාගයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්නම්. ගේමතම දවත රගයක් නැත්තම් රගයක් නැකීන රණ දනගන්න පුළුවන්න්නම්. ආ නිතනම මේ ධර්මයේ සන්දිිට්ටික ගතය සදිිට්ටික ගුණේ තියනවා. අර බ්‍රහ්මණය බ්‍රහ්මණය පිළිතුර දෙෙනම. ඒවාම් භෝගෝතම ඕ බවත් ගෞතමයන් වහන්සේ. ඒක හරි කාටහරි කෙනෙක් නුවනේ ගිටියයනන් සහි කල්පනාවෙන්. ඇතුලාන්තේ ඇතිවන රාගයක් එයාට දැකගන්න ලැබෙනවා. රාගෙන් ඉවත්වීමක් පහවීමක් රාගය දරුවීමක් වේනම් ඒක යාට දකගන්න ලැබෙන. මේ සන්දිිට්ටික බව ධරමේ මනාව පසක් වනාකාරයට බමුණට කරුණු ඉදිරිපත් කරනවා. තමා විසින්ම දහම දැක යුතුනි සාමන් දට්ට අබන් තමා විසින්ම දහම පුරුදු කරලා ඒ දහම් ගුණ දැනගෙන මේ දමවබෝධ කල යුතු ඒකනේ සංදිිට්ටික කියලා කියන්නේ. කොහම ධර්ම අවබෝධ වන්න කොහොමදේ සංදිිට්ික භාාවය. තමාගේ හදවත තුළ යම්බඳ. රාග කලේසයක් වේනම් ඒකයාට දකින්න පුළුවන්ද. රාගේ දුරුවීමක් වෙන මේක අරට දකින්න පුළුවන්දූ දකින්න පුළුවන්න්න. අන්නෙ පුලුවන් කම ලැබෙන්නේ මේ අමා ධරම මේ සන්දිිට්ටික ගුණේ නිසා. අන්නන්නේ වෙලා ා්‍යතුනත් මේ ්‍රහ්මණ අර්දේශනා කරනවා යංහෝතුවන් ්‍රහ්මණ සන්තං වා අධ්‍යත්තං රාගං, අත්තිහි මේේ අධ්‍යාත්තං රාගෝත පජානසේ ්‍රහ්මණය ඔබෝ බේ දමතය තින රාගේ රාගයක් ලස දකිනවනං. ඒ රාගේ පහවගිය කල්හි, ඒ රාගේ දුරුව වනහම, රාගයක් නැතිවෙලාව රාගයක් නැතේ කෙල දකිනවනං. ඒබම්පිකුහෝ ්‍රහක්මණ සන්දිිට්ඨිකෝ දම්වාන්නේ විදිර තමයි මේ ධර්මය සන්දිිට්ටික වන්නේ යොනිසෝ මනසිකාරයෙන් දමාගේ ජීවිතය දිහාබලල තමන්ගේ හිත දියාබලල ඒ සිතුවිලි චිත්ත දාරා හඳුනාගන්න පුළුවන්නම් සිත කියවගන්න පුළුවන්නම් චිත්තා චිත්තේ අනුපස්සනා කරන්න පුළුවන්නන් ආන ධර්ම මේ සදිිට්ටික බහැටි. මේ ධරමේ තියෙන අනුගේ කුණ හොයන්න නෙම මේ ධරමේ තියෙන තමන්ගේ හදබත්තය ස්භමය තමන්ටම නිරීක්ෂණය කරගන්න. මගන්න ැන කොතන දරග සිතුවිලිද යදවතේ පහලවෙෙන විරාගික සිදුවිලිද. මෙන මේ විදියට ධරම සංදිිට්ටික භාාවය සංදිිට්ටික ගුණය තමාට මධ්දකින්න පුළවා. ඒකයි භාග්‍යතුන් වන්සේ මේ කාරණයේ බ්‍රහ්මණයට පහාදන්නේ තව දුරටත් අතාගතයන් වසේ බදාාරනවා තංකින් අං්‍යසේ බ්‍රහක්්මන. බ්‍රහ්මණය ඔබෙන් ම නැවත ප්‍රශ්නයක් අහන්නම් සතන්වා ධ්‍යත්තන් දුවසං. ඒමක දබත නැතන් ඔබ හදවතති දේශයක් තියෙනවා. ඒ දවේශයක් තියනෙන වෙලාවේ මගේ හදතයේ දේශයක් තියෙනවා කියලා. දැනගන්න පුළුවන්නම්. ඒ දේශය පහවගේ කල්න්නේ දැන්මගේ හදබතයේ දේශයක් නෑෙලා දැනගන්න පුළුවන්නම්. එහෙම දැනගන්න පුළුවන්ද කිය ්‍රහක්ම නැගෙන් හනවා. ඔවු දැනගන්න බවත් ගෞතමයන්හස. ම සුවත් දැනගන්න පුළුවන් දේශය තියන වෙලාවත් දවේශය ඇතිවෙලාබද ආනන්නේ දවේශය ඇති බවත් නැති බවත් දැනගන්න යමකින්ද ආන්නේ. අමාධර්මය ඒ අමාධරමය ඒ දේශය ඇති නැති භාවේ ඒ මොහොත්තේ පසක් කර දෙන්නේ සන්දිිට්්‍රික ගුණයෙන් කෙන කිවූ සන්දිිට්ික භාාවය ඒ ධර්මය සඳදිට්්‍රික භාවය ඒ බගේ මෝහය ඒවි තරක්න මේ තමන් ගීත ඇතුන තියෙන මානය දිට්ටිය පාපිය යම් බඳ තවත් කලේසයක් වේ නම් මෙහැම කෙලේසයක්ම තම හදමතේ ඇති බව තම හදමතේ නැති බව නැත කෙේ ඇතිවෙනවන ඇතිවන ආකාරය ඇතිවන හේතු නැතිවෙනව ඇතිවන ආකාරය ැතිවන හේතු මෙන්න මේ විදියට මෙවා මනාව විමසා දැකගත හැක්කේ තතහාගත ධර්මයෙන් ඒ ධරම මේ සන්දිිට්ටික ගුණෙන් කාලික ගුණයිෙන්. එහි පස්සෙක ගුණයෙන් තමාතුළට පමුණවා ප්‍රතිඵල ලැබීමට හැකිවන්න ගුණේ. එතකන මේ ්‍රහ්ම ැටකෙන්න්න එක කියලදෙනවත් තතාාගතයන් වහන්සේ ධරමය සන්දිිට්ික නැ. කාලික වනහැ ඒහි පස්සෙක ෝපනයි පචත්තන් විද අබවි ් ෝහි වන ැටි දැන් තම හදබද තුළ රාග කෙලේසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කෙලේසය දකිනවා. දැකලයි රාග කෙලේ සේ ප්‍රහාණය කිරීම පිණිස පිරාගික භහමනාවගේ දන අපිහිතමකු. අ සුබසත්ති මනසි කාරයදව කියලා. ආන්‍යෙම යදෙනකොට ටිකටික මේ රාග කෙලේ සේ ප්‍රාණය වන හැටි ඒ රාවකයටට අත්්දකින ලැබෙනවා. අත්විින්දින ලැබෙන. ආනෙක තමයි ඒ අත්විඳින් අද්දකින ලැබෙන්නේ. ඒ රාගේ ප්‍රහාණය වෙන හැටි කුමක් නිසාද රාග ප්‍රහාාණය වන රාග විරාග භහාවනාවක් වැඩු නිසා ඒ කැනෙ ධරමය තමාතුළට ගලපගත් අකාය ගතා සති වශයෙන් පටිෙක්කුල මනසි කාර්වශය න්න ඒ තමන්තුට ගලපා ගැනීමේ ලක්‍ෂණය ඕපන එකක ලක්‍ෂණය තර තමාතුළට ගලපා ගැනීමෙන් ඒ ධරමය පලය සදිිට්ටික පලය අකාලිකවම ඒස්රාව ගැඩ ලබන්න පුළුවන් ඒ ඒ මොහොතේ ලබන්න පුළුවන් එඒව මේ අවබෝධයයේ දැක් මඇතිවෙන්නේ පුද්ගලාන වෙන්වෙන් වශයෙන් ඒ පුද්ගලයාගින් ඥානේ මත. එතකොට නුවන් අඩු කෙනෙකුට මේ කාරණය වැටන සෑන කාලයක්ගත වෙනවා. නුවන වැඩි කෙනෙකට ීක්ෂණ නුවනක් තියන කෙනක ධර්ම සදිච්ික කාලක භාවය ඉතා ඉක්මනින් වැටයනවා ඒවගේ තීක්ෂණ නුවනක් තියන කෙනෙක් සමති බදසුන් භනාවකට යොමවෙදී ඉතා යික්මනින්ම ඒ ධර්ම මාර්ගගේ ආදියුණුවට පත්වයෙනවා. ඒ වගේ තීක්ෂණනුවක් නැති කෙනෙක්ටි එකක් මන්ද සොභාවෙන් තමයිඒ ධරම බෝධය ලබන්නේ. ඇතුකුට මේ දේ සිද්ධවෙන්නේ ඒ පුද්ගලයාගේ ්‍යානය නුවනමත් එකැකවේ පච්චත්තම් ේජ තබෝවි්යෝහහි ඒ පුද්ගලයන් ඒ නුවනත්තන් වවෙංවෙන්වසය තම තම ඥායේ පමින් ශ්‍රද්ධාව පමණින් සතියේ පමණින් සමාධිය පමණින් ප්‍රඥාව පමණින් මේ ධර්මය අවබෝධ කරගන්නටඕන. ඉතින් මේ ගුණය මේ ්‍රහක්්මණයාට මේ බනකත්තහාාවෙන් තතාගතයන් වහන්සේ ප්‍ර්‍යක්ෂ කරලා දුන්න එහිද දේශනා කරනවා තමන්ගේ ඇතුලාන්තේ අධ්‍යත්තන් කාය සංදෝසන් ඒකයන්නේ මේ කායික්ක ඇතිවන දේශ සහගත ක්‍රියාවන්. වවාජසික ඇතිවන දේශ සහගත වචන මානසික ඇතිවනේ දේශ සහගත ප්‍රකෝපකාරරි හැගීම. මෙව ඇති වුුණහට පස්සේ පුද්ගලයා නුවනිඉන්නං ඉන්නේ ඒක ලේසි දකගන්න පුළුවන් ඒ භාවය ඩ දකින්න පුළුවන් දෙැකලා ඒ ස් භාවය දුරු කිරීම පිණිස ප්‍රහානය කිරීම පිණිස එට භාවනාවය දන්න පුළුවන්. බඳ කුසලාඩම්මයක් පුහන්ට ගන්නත් පුළවාන්. එතකොට ඒයා කාරයෙන් තමන්ගේ හිතේ ඇතිවන කෙලේසය පාපය හඳුනාගෙන ඒ පිරු දැකීම පිණිස බුදුරජාණන් වස් ගන්වා වදාල සමත වෙදසුන් භාාවනාකරම භාවිතේයට ගන්නව භාවිතෙර ගන්නකොට. අර ඇති වෙච්ච මානසික අබල දුබල තාලෙ සහඳන්වන රාගය දේශය මාන්නය, ඉරිසියාව කුහකකම පාපිෂ්ට භාාවය ගැටෙන ස්වභාවය, නොයිව සිලිවන්තකම, කම්මැලිකම අධූරදර්ශී භාවය වගේ නුගුණයන් වහවහාම දුර්වෙලාගල්ලා ඥාන සම්ප්‍රයුක්ත කෙනෙක් වෙන නුව ැති කෙනෙක් වෙනවා දූරදර්ශය කෙනෙක් වෙනවා ඒවසනසුළු කෙනෙක් වෙනවා සංසියදුන කෙනෙක් වෙනවා. නොකි පෙන පුද්ගලෙක් බවට පත් ව දාගතයක කෙනෙක් වෙනවා. ආනිි තත්වය ඇතිවෙන්නේ මේ ධරමය පුරදු කිරීම. එනිසා භාග්‍යතුන අිදශනා කරනවා පුද්ගලෙකුට මේ ධරම සන්දිිට්ි න ැටි. අකාික ඒහි පස්සෙ ෝපනැහි පචත්තම් වෙඩිතබ ් ෝහි වන සැටි බලන්න පුළුවන් තමන්ගි හිතදිහා බැලීමෙන් චිත්තානු පස්සනාව සිද්ධ කිරීම. දැ මේකාත් තකින් මේ ධරම කාරණ තුළ දේශනාවෙන චිත්තානු පස්සනා භාවනාව. තමන්ගි සිතේ ස්වභාවය තමාම නිරීක්ෂණය කරගන්නවා. ඇති නැති බබරාගයේ. ඇති නැති බබදේශයේ ඇති නැති බව මෝහේ තමම බලනවා. ඇති වනේ කොහොමදරාගේ අක්මුල් වසයෙන් විමසනවා. ඇැතිවුණනේ කොමද රාග එකත් විමසනවා. එතකොට මේ කාරණටික, හොඳට හිතට ගත්ත කෙනෙකුට අද අදම මේ ධරමී සුවයේ විදින්න පුළල්වා. රාගයක් හිතක ඇතිවුුණුත් ඒක නපුරක්. දේශය මෝහේ ඉරිසියා වගේ පාපිී සිතුවෙලි යම් සිතක ඇතිවෙනවනං. ඒ ඇතිවෙන්නේ හොඳට නෙමෙයි. යහපතර නෙමේ කෙලෙස් අකුසල් පවිටු දහම් එවගේම නීවරණ ග්‍රන්ථ යෝග උපාධන උපක්ලේස මොනමින් හැඳින්වා. අකුසල ධරම අකුසල චෛර්ේක දාාහතරක්ටයනවාන්නේේ ඕන අකුසල චෛක දාාහතර තමයි විටින් විට පහලවෙන්නේ. එතකොට අකුසල ධරම පහලබන තාක් ඇතම් මේ අකුසල් ධරම යම්තාාවක් බහල වෙනවනම්. ඒතාක් ඔහුගේ සිතහ පිරිසිදයි. ඒවගේ මේ අකුසල් දහම් දුරු කිරීම පිණිස යම් ස්්‍රාවකයක් උත්සාහවත් වෙලා ඒ අකුසල් දහම් දුරකළත් දුර කරන බානටේ සිත පිරිසුදු වෙනවා. එතකට මේ පිරිසිුදු බවයි පිරිුදු බවයි. මන්තමත්ම දන්න පුළුව සුද්ධීන් අ සුද්ධී. අත්මේ දලා තමන්තම දකින්න පුළුවන් මෙන්න මෙහෙම කල්පනාකරත් මේ අකුසල් තවතවත් වැඩි වෙනවා. මෙන්න මෙහෙම කල්පනාකරු තරහ වැඩි වෙනවා. කොහොමද පටි නිම අයන මනි කකාරයගන්න දේශයට නිමිත්තව මක් ේද යම් සිදුවීම ඒ නැවත නැවත වැදදිව දහර කල්පනනාරන කෙස් වැඩින්න කොප ඩ ල්පකන එකක යොනි ෝ නැස කාරය කියලා. ඒවගේ සුබ නිමිත්ත රාගේ. ඒේතුවන නිමිත් තක්දකළ ඒ රාග නිමිත් අයුනිස්ස මනසිකාාණෙන් කල්ප නකනාන රාගගේ වැඩෙනවා. ඇදි මට මදකි පුළ ුවන් අආධරමය තුලින් මෙෙන් රාගේ වැඩ නහැටි මෙ රාගේ ගෙවෙන හැටි, මෙන්න දවේශයේ වැඩිනහැටි මෙ න්න දේශ ගෙන හැටි මෛත්‍රයේ වඩන්න වඩන් දේශයේ යටපත්වෙන දුරු වෙනවා. අසුබ සති මනසිකාරයේ වඩන්න වඩන් රාගේ දුර වෙනවා ප්‍රාණය වෙනවා. ඒවගේම ආහාරේ ප්‍රතිකූලාදී සංඥා වඩන්නවඩන් ඒ ඇවන ලෝබී සභාවයන් දුර වෙලා යනවා. ඉතින් ඔයි විදිහෙට භාංගවතුරනාාසසි බදාාරෙනවා මේ දහම තමන්ටම ප්‍රත්්‍යක්ෂ කරගෙන තමන්ගේ ජීවිතයෙන්ම දහමේ අස්වැසිල්ල සුවේ විඳින්න පුළවා. ඒවදේ සාස්රාපකයක් බුද්ධිමත්වෙන්ට ඕන ඥාන සම්ප්‍රයක්තබෙන්න්නඩඕන තමාතුළට දහම ගලපාගන්නට කල්්‍යයාන මිත්‍රය ඇසරු කරන්න ඕනි ඒම නත්තංගබදාවත් මේ අමා දහම උනුසුමුවවත් ලැබෙන්න්නේනේ මේ හැම දරමයක් මැහෙෙන්න්නේ කල් යා මිත්‍රය නිසා. එතකොට සද්ධහර මස්್්‍රಭනිය ලැබෙන්න්නේ කවරු නිසාද කල්್්‍යයාන මිත್්‍රයා නිසා. ඒනම් පළමු කොට කල්್්‍යයාන මිත್්‍ර ඇසුර. ඒළังඟට සද්ධර මස්್්‍රබනි යාන දැන් කල්್්‍යයාන මිත್්‍ර ඇසුරින් සද්ධර මස්ත්‍ර ිය ලැබුණ. එතකොට තමයි යාට සී කල්පනාව ඇතිවෙෙන යෝනි සුවමනසිකාරය. ආනන්න ෝනිಸ මනසිකාරයෙන් දරමනු දරම ප්‍රතිපත්ති වට තීරණ ෙනවා මන මද හරමාන ධහරම ප්‍රතිපත්್ತ. ධදානය ධර්මාණු ධර්ම පප්‍රතිපත්තියක්. සීලය ධර්මාණු ධර්ම ප්‍රතිපත්තිය. සමත සමාදී වැඩීම ධර්මාණු ධර්ම ප්‍රතිපදාවක්. විපස්සනා සමාධිය පහළ කර ගැනීම ධර්මාණු ධර්නම ප්‍රතිපදාවක්. දස්ස සුචරිතය ධර්මාණු ධර්ම ප්‍රතිපදාවක්. පංච සීලයේ ධර්මාණු ධර්මප්‍රතිපදාවක්, සාමනයටර උපස සම්පදා සීලය ධර්මාණු ධර්මප්‍රතිපදාවක්. ඉති මෙන්න මේ ධර්මාණු ධර්ම ප්‍රතිපදාවේෙන් ශ්‍රාවමකයක් යදෙන කොට තමයි. ධර මේේ සාන්දෘෂ්ික ගුණය ප්‍රත්්‍යක්ෂවෙද. ර්මාන ර ති දාව එන්න නි සි කාಾර රණ ර න ර ර සි ට යියට ච්චනයට කියන වාරත්‍රයට ගලපාගත යුතු දරම ෙසි . ආන්නේ රාවකයාට සදි දරම ඇ ක් මයි ුදුරජානන් වවා දේශනා කරන දෙැ හිත ෙලෙ හ නවා. ම බුදුරජා දේශ කර ෙ වෙන. හග දේශ කරන ර්ගේ සත්යයක් මයි දෙර ල්පනා කරගැ ග යොත්. දිර ප පත්ති පරුවත් ද සිහස ර ගත් ොත් ම ග දැවිලි ේෂ දැවිලි මෝහ දැවිලි ඇති වෙන්නේ නෑ. මන්සේ කාන් නවා ස පත් හ පත්වනවා ඇවි ේ ෙම කල්පනකරොත්. ඒවගේ කෝප ප වි් හම ල්පනාකරොත්. හ කල්පනකොත් ැ ල් . දජා से ශ්‍ය කරන මත මහ කරුණාව පෙන් . හ සි ශ සිද් වන ැට යි ක සිද නට ක හලන ැට. ගේම චිත්ත चाසක රूප කියනම මේ ලෞකක ධර්මතාවන් ही ඇති सुභාවයන් චිත්ත ක්क्षෂන චිත්ේ प्र්‍රේද චෛත सेකගේ ලक्षण चाයසකගේ प्र්‍රभේද මෙම දේශना කලා රूप ක්න රूप प्र්‍රभේද देේශන කला. බැගම නිර්වාන ශන්තසවේ ඇති සොභාවය දේශනා කලා හැම පැත්තක පුදගල නසකට අවශ්‍ය කරන පුද්ගල සැසිල්ලට අාවශ්‍ය කරන සියල මඟ පින්වන් වාඩුවම නොමසරුවම ඒ බදුරජාණන්වාස ලබාදී වදදාලා. එනිසා ඔබ සැබවින්ම වාසනාවන්තයි, එවන් දහම කෑසුර ලබන්න. ඔබ සැමවින්ම පින්වන්තයි, එවන් සාාස්තෘ වරයකු සරණයන්න. ඔබ සැබවින්ම වාසනාවන්තයි, එවන් අමා දහමකතාම ජීවිතය. ඒ කරන්නට හසුරුවන්නට ලබා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් එනිසා මේ කියන අමාධරමය ඔබේ ජීවිතයට ආභරණයක් කරගන්න කිසිදාක බිය කෙන්නේ නැති කිසිදාක මලබැඳන්නේ නැති කිසිදාක දුරුුවඩ නොවෙනසේ ඒ සදහම් අමා ආභරණය හදමුතට පලඳ ගට ඕඩ. එක බාහිරට නොපෙරෙන්න්න පුළුවන්. නමුත් ඔබ සීල සම්පන්න්න වෙන ොට සසාජ සම්පන්න්න වෙන ො ගුණ සම්පන්න්න වෙන කොට චතුරාර් සත්්‍ය විමසන කොට. ්‍රතිපදාාජීවිතර ගලප ගන්න කොට ඇතිැකි පමණින් දන්දනකොට, උදේ හවා බුදු ගුණ වඩනකොට. මෙත් වඩනකට උදේ වා අනිත්‍ය දු කනාාත්ම ලක්ෂණය වඩනකොට, සක්මන් භාවනාවෙන්, පරයංක භාවනාවෙන්. එරයාාපත මනුසි කාරයෙන්. සම්පජෙන්, සතිි සම්පජන්නේයෙන් කොට්ට හස භාවනාවෙන්, ආනාපාන සතියාදී, සමත සමාධීන්ගෙන් යුක්ත වෙනකොට මේ දම සන්ධිට්ික තති ඔබේ මේ මේ හදතින්. ්‍ර ක්ෂ රගන්න පුළවා. ති නෙනිසා ඒ දාාර මහිරි අවස්දාව අදත් ඉදුර වෙලා තියෙනවා. මේේ දහම නිරපදදිිතයි. පිරිසිදයි පාරිශුද්ධහයි හෝම ්‍රද්ධාවෙන් නසන්නට නැමත නැවත සිද්ධිය දරන්නට යෝනිුසව මනසිකාරයෙන් මෙහි කරන්නට ප්‍රතිපාදාමය වශයෙන් ජීවිතර ගලපගන්නට මැලි වෙන්නපා ්‍රමාධ වෙන්නෙප බයි වෙන්නපා. සතුට සැසිල්ල හයන මිනිසුන්ට බදුරජාණන් වහන්සේ සතුටේ සැනසිල්ලේ මාවත ලෙසයි මේ අමා දහම් මග විවර කළේ. නිවන හොයන සත්වයන්ට නිවනෙන් නිවෙන්න මාවත ලෙසයි මේ අමාධරමය විවර කලේ. පාපෙන්න් ‍ලේසිං ඇත්වවෙල සිත පිරිසුතු කරන්න කැමති මිනිසුන්ට මේ අමාධරම මේ බුදුරජාණන් වහන්සසි විවර කළි ඒවගේම සංසාර දුග්ගිෙන නිමා කරන්නට මෙතැරින් එතරට න්නට ැමතිව වන සීරෝ දෙ නාවෙනන විින්න්තමයි තතාාගිතයන් වහන්සමේ අමා ධර්මිය දේශනා කළේ. බිහිසනු නපුරු රුදුරු චන්ඩ ප්‍රචන්්ඩ සංසාර සාගරයේ තරණය කරන්නටයි තහාාගතයන් වහන්සේ මේ සදහම අමා නෞකාව දියත් කළේ සංසාර සාගරයට. එනිසා සදිිට්ටික භාාවේ අකාලික භාාවේ ඒහි පස්සෙක භාාවේ ඕපනයික භාාවය පච්චත්තනං වි දබූ විි ෝහි භාවය ඔබම මේ අමාධරමයෙන් දකින්නට. කාම විරාග භාවනාවන්න්නේ, රූප විරාග භාවනාවන්නේ, ක්ලේෂ විරාග භාවනාවන්නේ ඊය දෙන්න. අප්‍රමාදීව ජීවිිත අවස්ථාව සලසගන්න. නි නිරුුණේ නිස්කකාරණේ කාලෙ බාදමන්නන්නේ පාපි ව්බොහොම ංචි කාලයයි ජීවත්වවෙන්න තියෙන්නේෙ. තාම සොච්චම් කාලයි ජීවත්වන්න තියෙන්නේ. ජීපත්වවැ තුරුවෙලා තියන කාලයේේ ුදුගුණයම මෙෙහි කරන්න. අරහන් සම්මා සම්බුද්ධෝ මෙනේ කරන්න නිතර නිතර සාක් හතුෝ දම්මෝ ස්වාකහතෝ දම්මෝ. සුපටිපන්නු සංහෝ, සුපටිපන්නෝ සංගුව. සම්බේ සත්තා භවන්ත සුකි තත්තා සීලු සත්වයෝ සුවපත්ෝ හදබත්ඇත්තුෝ වෙෙත්වා. සබේ සත්තා අවේරාහොන්තු, අ්‍යාප්ජා නී ගාහොන්ත සුකිහි අත්තා නම් පරිහරන්තු. සිලු සත්ව ය වයිරනැත්තුව තරා නැත්වෝ දුක්පීඩා නැත්್තුෝ වෙත්වා ුවසේ තමජීවිතේ පරිහරණය කරත්වා මෙන්න මේ සිතුවිලි උපද වන්න. එබගේම ක්ක අනිච්චං මේ අසා අනිත්‍යයයි රූපයත් අනිත්‍යයයි. ඒවගේම චක්කු විඤඥානයක්ත් අනිත්‍යයි මේ අතර පහලබන්නව වූ ස්පර්සය නැමැති ධර්මතාවය අනිත්‍යයි. ඒවගේම මේ ඇස නිසා සකස් වන්න වූ යම්තාක් චිත්තචෛසික ධර්මයෝවේ නම් ඒවත් අනිත්‍යයි. මේ ආදි වශෙන් අනිත්‍ය සංඥාවවෙල්ලෝක දෙදිහා බලන්න. යවක් අනිත්‍යවේ නම් එක සැපයක් නොවන බව අදධාගතයන් වහන්ස දාලා දුක්ක සංඥාවෙන්ල්ලෝක දිහා බලන්න ತ ක් ರම ම වසගේ පත්වන්න ැරි දේශනා කළ නාත්ම වශයෙන්ಲು ෙදಿයා බලන්න. එවගේම මේ සංකත ූ ಲෞಕක නාම රೂප ධර්මය ೈති වන්නේ දුකටයි. ජාතිಯ ಜರාාව ವ්‍යද මරණೆ ೋෝಕೆ පරිදේವේ මේ ආදී වශයෙන් දුකේ ප්‍රಭේද ගණනාවක්. ඒ ಸස්ಥ ಹುළುವ ත් ංಕ හිತ್ತන ංಚපාදාන ಂදා දුක්ಕහා ಕೆටಿಯನ කි ත් පංච ಪාදා න කන්ධ ෙම දුකයි. මේ දුක නැමත නැමත කස් වෙන්න හේතුවක් ඇතුවයි. ලි ේතුව මයි න්හාාව ප්‍රධාන හේතුව ලෝභයයි. ඒ ලෝබේ තන්හාමනම ප්‍රධාන හේතුව සිද දැමීමෙන් දුක්ක සමුදයන තිවෙනවා ඇතක දුක් නිරෝධ ේවත් නිම ශක්ෂා කරන්න පුළුව. දුක් නිරෝධ වත් නිර්වාාන ක්ෂාත් වෙන්න ප්‍රතිපදාවකිින්න්නේ ප්‍රතිපදාවාර ෂ්ටා ංග මාර්ගයයි. ඒ මූලික මලක්ෂණයේ සීල සමාධි ප්‍රඥාවන් හකුළවා මාಾර්ගගේ දේශනා කරතිබීම. සම්මාදිිට්ටි සම්මා සංකපාදී වශයෙන්න්නේෙ මාර්ගාංගාටෙන් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජී ෛති වන්නේ සීලේටයි. එබන්ගේම සම්මාවායාම සම්මාපති සම්මා සමාධ්‍ය යිතිබන්නේ සමාධි කොටසටයි ඒවගේ සම්මාධදිි්ි සම්මා සංකප් පයිති වන්නේ ප්‍රඥාවටයි, කෙනෙකොඩි හිතැන්න පුළුවන් ඒනම් ප්‍රඥාශීල සමමාධිද කියල නමුත් එහෙමහිතන්නට එපා තතා ගෙ තියන්න පිදේශනා කළ සීල සමාධී, ප්‍රඥාාව වශයෙන්මයි. නමුත් සීලයටටත් සමමාධ යටට මෙක්. මි තුම් සෑම ගුණකටම ගුණේ ල්පතවෙන්නේ ප්‍රඥාාවෙන් දැකීම මුල් කරගෙනයි. ඒවාගේම ප්‍රඥ සම්පත්තියේ ආකල් සපතිය තු ම ල්වතු බිහිවෙන්නන්නේ ගුණමතුන් බිහිවෙන්නේ සමමාධි සම්පන්යන් බි වෙන්නේ. අන්න්නේ කාරණන මතුරන්න එලෙසින් තත ාගත යන් හ ප දේශනා කරේ තින් දැනිසා මේ උදාාර ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥාාවශයෙන් වදාහල ජීවිතෙෙන ගලපගෙන සාාන්තසුවව ලබන්න කියලායි. මෙ අමමා ධරම දේශනාව අවසන් වන නිමේශේ. සිහිපත් කරන්නේ එදාඒ බ්‍රහ්මනතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙයාමා ධර්මය හවා. ඔහු තම ජීවිතර ගලපා බැලුවයි කියන කාරණය එකින් එක සත්‍යයක් මයකලා අවබෝධ වනාා අනන්නේ වෙලායා ික්කන්තම් ොහෝගෝතම භික්කන්තම් බහෝගෝතුම කියලා බදුරජාණන් වහන්සේගේ අමා ධර්ම දේශනාව ඔහු ගෞරෝවයෙන් පිළිගත්ත අවබෝධ කර ගත්තා. ඒමිතරක් නෙමෙයි මුලින් බුදුරජාණන් වහසර වන්ද කල නමු. සාන හ න්දනා කරල ්‍රකාශ කරන පාසකම්මම් භවංගෝතම දාරේතු අජතක්ගේ පානු පේතන් සරණ ගතන්. අද පටන් තිවීමෙන් සරණගේ පාසකයුලෙස මා ගැන දරාගන්න කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ ධරම සන්දිිට්ික ගුණ කාලික ගුණේ ොත තු බට දනිනම. මේ මා බන හෙදදි ෝර නම් හිත නිවියනමද ත සැසනමද සාන්තධන්ත වෙනනවද. ඒකත් සන්ධදිට්ික ගුණ යයි කාලි ගුණයයි. ඒහි පස්සික ගුණයයි මේ උතුම් මුදාර ගුණැත් යමා ධරමය ඇසූ පිනෙන් ඔබ හැම දෙනාාවම උතුම් චතුරාර් සත්‍යවබෝධය ලබා සසර දුකින් අතමිදෙත්වා කෙලමම ආශිරුවාද කරනවා. අද මේ උතුම් ලරම දේශනාව සඳහා පින්බර දායකත්වය දරන්නටයේ දුනේ ඉතාලියයේ පදිංචි මල්ලිකා මුදලිගේ මහත්මිය උතුම් ධරමාව බෝධය පිණිසම හේතුවේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව එවගේම ජනිත සහ. ිලන යන දෙපල ටාශල්වාද කරනවා යි ලබෙන්න්නේන දරුවට සි ්‍රාථනා කරනවා. දනංජනී සාවි පුලයන දෙනාටත්. ඔවේෙන් ලොහස් පුතුනුවන්ටත් සෙත් ප්‍රාර්ථ කරනවා විින්ඩ්‍යා දියනිය ටාශල්වාද කරනවා මල්ලිකා මුදලගේ හදමියගේ පල්ලෝස පත් ಿ ාති ඩක් සිල ියන්තත් පුුණඥානු මෝදනනා කරන අතර. යන් හත්ම ඇතුළ ආයම්ඩි හැමඳනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදානේ පින්කම සිද්ධ කරන්නටේ දුන හැම දෙනාට තුම් ධර්මාවබෝධය පිණිසම මේ මහා පින් බලය පාරමිතාවක් වේවා කියල මම පුුණ්්‍යානු මෝදනා කරනවා ආශිර්වාද කරනවා. Aka සthaා ceම ha දවා නාග මහිදdhika punyaang anumu dittwa cirangrak hantu sa seang Iidago nyati na hotu su sekitar hontunyaataයෝ එtaාවta ce ameහි sammbeang punya sampedang sabstta anumu danstu sab සපසිද්dhiya ධර්ම sevenaනිsan sebalin. හැම දෙනාටම සෙතක් වේවා. ශාන්තියක් රැකවරනයක් අභිවෘර්ධයක් යහපතක්ම සැලසේවා කළමම මෛත්‍රීකරමින් ආශිරුවාද කරනවා. අභිවාදන සීලිස් නිච්චං වද්ධා පචායිනෝ. චතුතාාරෝ ධම්මා බඩ්ඩන්ති ආයුවන්න සුකහංබලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති වච අත්හෝනිබාන සම්පත්ති ඉමිනාතේ සමිින්්ජතුූ සාන්හුසාන්හුසාන්හු වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවෝස්සේ ඔබ ඒ ශ්‍රවනය කළේ ඉතාලියයේ පදිංචි මල්ලිකා මුදලිගේ මාත්මියගේ පින්බර දායිකත්වයෙන් යුතුව වස්සාන ධර්මදේශනා ජබ් නාලිකාවෝස් සේසිදු කළ ධර්මදානමය පින්කමයි. එතුමියගේ, ප්‍රධහන අරමුණ වූයේ මෙම ධර්මදානමය කුසලයේ අනුභාව බලයෙන් මල්ලිකා මුදලිගේ මහත්මය අතින් සසරේ නොදැන්වත්තු හෝ යම් ආරය උපවාදයක් සිදුවී ඇත්නම්. ඊට සමාවලැබේවා යන ප්‍රාර්ථනයත් ඉතා ඉක්මන් භවයකදීම මල්ලිකා මුදලිගේ මහත්මයට සසර කතරින් එතෙරවේ නිර්වාණය අවබෝධ කරගැනීමටම මේ පෙන්කුසල් හේතු වාසනාවේ වාජන්නයි. එමෙන්ම සෙසු අරමුණු ලෙසින් ජනිත සහතිලිනියන දෙදෙනටත් එම දෙපනට ලැබෙන්නඉන්න දරුවාටාත් සෙත්පතා ආශීර්වාද කිරේීම, දනංජනී සහ විපුලයන දෙදිනාටත් ඔවෙන් ලෝහස් පුතුටත් සෙපපතා ආශීර්වාද කිරීමත් එමෙන්ම ඇගේ බාලදියනිය වන විින්ද්‍යා දියනියගේ අධ්‍යාපන කටුතු සාර්ථකවීම පිණිසත් ඇයට නිදුක් නීරෝ ගිසුවය සමගින් දීප්තිමත් අනාගතයකට මේ පින්කුසල් හේතු වාසනාවේවා යන සත්්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්ම දේශනා ජ නාලිකාවු සේසිදු කළ ධර්මදානමය පින්කමයි. එමෙන්ම මල්ලිය. මුදලිගේ මහත්මියගේ පරලෝ සපත් දෙමාපියන්ටත් සහෝදරයාන්ටත් සියලු ඥාධහිතමිත්‍රා දීන්ටත් පරලො සුගතිය පිණිසම නෙම ධර්මදානමය කුසලය හේතු වාසනාවේවා. ධම්මසු ඔබ සැමටත් සම්ම සම්බුදු සරණයි. විතස්කතවසිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට ඩින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හටයි දහතුන ද. ගේට දහම්මසු බසැමට තිරුබන් සරනයි බිදුයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන සාන ධර දේශනා දිනපතා නවත්තුම ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.